සමාජයේ සංස්කෘතිය ඉස්මතු වීම කියන එක අවුරණ කෙනෙක් නොත් එහෙම ඒක සමාජ එකපාර පිළිගන්නේ නැහැ. නිසා ඒකට මොකක්ද ආරක්ෂාවක් ගන්න. නූලක් දාන්න. නේද? තම මොකද කියනවනේ ආරක්ෂක නූලක් දාන්න. සූර්යයක් දාන්න. කවදාද එක දින සුද්ධ සූර්යයක් දාන්න. ආරක්ෂක නූලකට ගන්න. මම මේ සංස්කෘතිය විශ්ේෂණය නෙවෙයි අපේ සංස්කෘතිය ඇයි ආවේ කියන එනම් අපි හැමතිස්සෙම තරණකාරීත්වය කියන එක ඉස්මතු කරනවා. හැබැයි ඒක හිමීට කරන්නේ. ඒකන හොඳ ගයක් හදලා මේ පමේ කියලා දැපි. මේ පමේ. ඇස්වා කටවහය. එමත් අල් අර මොකක්hari ලබ්බක් කියලා ලේක ගන්නවා. සම්පූර්ණ. නැතර ලස්සන ගැපල් එකක් අතන දුනවා කියන්නේ චික් විතරක් කියන. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ අපේ සංස්කෘතිය ඉස්මතු වෙන එක එකපාර පිළිගන්නේ නැහැ. ඒ එකපාර පිළිගන්නේ නැහැ. ඒක එකපාර අපි දිනු වෙන්නේ නැහැ මේක. මේක තමයි අපි ගේම දෙක. ඉතින් අපේ රටේ ගේම් මේ මොන ගේම් කියන්නේ? ඔයා ගන්නත් දැන් ගේම ඉඳගෙන. ඒ අපි මාර සූක්ෂම දන්නවා දිනු වෙන්න දෙන්නේ නැහැ එකපාර. අර අපායේ කතාවේ තියන්නේ ලෝකෙින් එක එක රටවල ඉන්න කට්ටිය වෙන වෙන වලවල් වලට දානවා. ඇමරිකාවෙන් එන අපායෙන් කට්ටිය, චීනෙන් එන කට්ටිය, ඉංගලන්තයෙන් එන කට්ටිය, ලංකාවෙන්. දැන් හැම වලකටම සිකියුරිටි දාලා තියෙනවා. ඒ කියන්නේ පැනලා උඩට આવු. දැන් යම රජුව විසිටි සිට් එක යනකොට දැන් සාමාන්‍ය යන ෆේල් සිට් එක යනවා. ආ, හරි හොඳයි හොඳයි. කොහොමද ලංකාවට ආපු මේ සිකියුරිටි කොහෙද ගියේ? තේ අත්දැකලා. ඇයි? වැඩක් නැතු මූ ආරක්ෂාවල මූ එක තුඩට එන්නේ. ඇයි එහෙම වෙන්නේ? කොහෙද ඉත යටි ඉන්නේ උඩට එන්න කව පල ඇදලා. එතන ආරක්ෂාව ඕනේ. ඇයි අපේ රටේ මුදුර වෙන දෙන්නේ නැහැ. කපුලෙන් අදිනවා. එහෙම නේද? තෝවිල් කරන අර මහරි කුච්චලා ගෙදර ගිහිල්ලා හංගනවා. මොකක් කර ඌනිය මක්කලා බෝතලයක් බස්සනවා. ජෑම් බෝතලයක දානවා. මොකක් කර බෝතලේ රංගනවා. මොන අපර ලම්රල මිරිස් දාන මුදුර දැක්ක. කොහොමද ඒක? අතපොඩි විනයක් තමයි. ආ තමයි අපේ සංස්කෘතියේ ජීුණු වෙන්න දෙන්නේ. ජීුණු වෙනවා නම් අපිට දීපියව. සම්බැ. අතම වුණියන් කරනවා. ඒ වෙන්නේ. ආ බලන්න. ඒව සංස්කෘතිය නඩත්තු කර. ඒව අපේ සංස්කෘතියේ පිළිගන්න. ඒව ඇවිල්ලා ඉති. ඒකෙන් සංස්කෘතිය ජීුණුනේ. අපේ සංස්කෘතියේ කිසියම් කාලෙකින් නතර වුණා. ඒක අතීතයේ තිබ්බ සංස්කෘතිය දැන් නැහැ. දැන් මොකක් හරි එක දැනක පල් වෙන එකක්. කොහෙවත් නැහැ, ඒකත් නැහැ, මේකත් නැහැ. මේ අනිකම් පතෝලව. හොඳත් ගුණකුත් නැහැ, අගුණකුත් නැහැ. ඔය කෑවට අවුලකුත්. මේ පතෝලව. අවුලකුත් නැහැ, නරකකුත් නැහැ, හොඳකුත් නැහැ, අවුලකුත් නැහැ. එහෙම අපේ සංස්කෘතිය. හොඳ දේවලුත් තියෙනවා, නරක දේවලුත් තියෙනවා, අවුලකුත් නැහැ. අර ඉතර සංස්කෘතිය නැහැ. එහෙනම් අපේ සංස්කෘතිය ඉස්ත්‍රි. මේ සංස්කෘතිය ඇතුලේ වැඩිපුරම තියෙන ඉස්ත්‍රි ලක්ෂණ. ඉස්මතු වීම මත දැන් බස් එකක් අරන් බලන්න මේ වෑයම රජ වෙන්න නොවේ එයා පැත්තෙන් ගහලා තියෙන මේ බාහොත බස් එකක් අරින් මේක ගහලා මේ වෑයම රජ වෙන්න නොවේ අප්පා මේ මම බස් එකක් ගත්තට එහෙම කුත් දන්න එපා එහෙම ලොකු වෙන්න නෙවෙයි මම ආ ඒක ගන්න දැන් කවදාවත් පිටරට වාහන ගහලා තියෙන්නේ ඕම් බාන අපේ සංස්කෘතිය කොතනද කැරගෙන්නේ ඔය දන්න එපා කවුන්සලර් කෙනෙක් කෙනා මම එකයි අම්ම රෙද්දම දැනන්නේ. ඇයි මේව ඇතුලෙන් තමයි ඔයාව හැදෙන්නේ. ඔයා මේ කවුන්සලින් සයිකොලොජි කෝස් එකක් කියවල බෑ. අනිත් තමයි අද ඇස් වහගෙන යන්න බෑ. වෙන හැම දෙයක්ම බලන්න. දැන් මම මේක දෙන්න යාට කියනවා. අර ඒක නේද? ඒක බලන්න. පාඩ ගන්න ඕනේ. නැහැ කියලා නේද? කියනවා. මොකද ගන්න කියලා. කොහොම ආයෙ ගහන්නේ? පාඩිකම පොත්වලින් බෑ ලයිබ්‍රරි ඇතුලේ කියලා පාඩම් කරලා ඉව කරන්න බෑ. පාරේ ඇවිදින්න ඕනේ, බස්වල යන්න ඕනේ, ඇප් වෙන්න ඕනේ, බැනුම් අහන්න ඕනේ. හරි. එතම තමයි සයිකොලොජි ඉගෙන ගන්න තියෙන්නේ. දැන් අපි මම එහෙම කියන්නේ අපි නේ මම ඉගෙන ගත්තේ. මම පොත්පත් එකයි පාඩම් කරන්නේ, ඒක උඩට දාගත්ත ඉතුරුව මගෙන් හදන්නේ. දැන් මගේ ලෙක්ට කාටවත් තොපි ගන්න බෑ. මම ප්‍රායෝගික උදාහරණ වලින් පුස්කා. ඒක පොත්වලින් ගන්න දේවල් නෙවෙයි. මම දැකලා දාගත්ත මගේ මේක මේකට සම්බන්ධයි නේ. ඒවා අපි හදාගන්නවා. මොකද අපි වැඩ කරන්නේ කල්ච් එකක් ඇතුලේ. ඔයාගේ කල්ච් එක ඇතුලේ ඔයා හදාගත්තද? හරි.
ඊට පස්සේ තව එකක් තමයි මේ අපේ රටේ ගොඩක් වෙලාවට මේ සම්බදතාවලට මුල් දැම්මේ. රාජකාරී කියන එක දෙක. සම්බදතාවලට මුල් දැම්මනවා කියලා කියන්නේ ඒක ස්ත්‍රී ලක්ෂණ. රාජකාරී කියන එක දෙක. රාජකාරීට මුල් දැම්මනවා කියලා කියන්නේ ඒක පුරුෂ ලක්ෂණ. දැන් අපේ රටේ බානක දානයක් තුත්තිම සෝඩ්ලිව දානයක්. අනේ දාන යන්නේ අරේ මාගේ දාන යන්න ඕනේ අනිවාර්ය හරි අරේ. ඇයි? ඒකෙන් සම්බන්ධව ඕල්දන කෝල් ගන්න අපේ සමාජද බුදු. මේ ඇයි කොහෙන් මේ ඇයි ආවේ නිකන් ආවනේ බලන්න. මේ නිකන් එනවා බලලා. අපි ගෙදර ඉන්න ගම එහා පැත්තේ ගෙදර ඉන්න අයනවා. ඇයි? ඇයි හදි තින නිකන් බලන්න. ඉතින් ආරච්චි දි නිකන් කතා කරගන්න. මොනිටි නිකන් ඉන්නවා. නිකන් ඒ අපි කැමති එන සම්බදතා හදා ගන්න. වෙන කැමති ඉන්නේ මොනවයි ගතා ගන්න. මේ වල්පත් අපේ ගෙදර හැවතින ගෑනක. එයා මතේ. ඒක තමයි. සමාලාවට හිටගෙන පෑ දෙකක් තිබ්බා. අපේ අම්මත් මේ පැත්තේ ඉන්නවා. එයා පැත්තේ ඉන්න කෙනෙක්. මතර අමාරුයි. දැන් පොත. මං එහෙම නම රවාගෙන යනවා. ඒක නිකන් කතා. ඉවරක් නෑ නිකන් කතා. මිනිකන් ජොලිය ජොයිවි කියන්නේ ජීගරති එක. ඇයි? සම්බදතාවලට මුල් දැම්. අපි හරි අකමැති තරහ වෙනවා. ඒ කියන්නේ අවුලට උදේ අපි තරහ වෙන්නේ තරහ වෙච්ච උන්ද කැවිලි පාස්සේ ඇදලා යවල වෙන. සාම්ප්‍රදායෙන් බාන්න වෙන්නේ. කොච්චර තරහ වුණා අලුත් අවුරුද්දේ chance එකක් ගන්න අය ආවෙ. අපි යන්නත පොඩි එක හරි ආවා. ඒක කියන්න යවල. ඇයි? අපි සම්බදතාවලට මුල් දැම් දෙන අපේ සම්. හැබැයි අනිත් රටවල් වල ඒවා අඩු. බටහිර රටවල් වල රාජකාරී නම් මොකද? ඒක ඒව එකක්. එතකොට මේ ටික මතක තියාගන්න. ඊළඟ ඊපස් එක තමයි අපි කොච්චර මේ අවදාන රික්ස් එක. කියන්නේ අවදානම ගන්න කැමති. අපේ සංස්කෘතිය අවදානම් කියන එක ගන්න නැහැ මිනිස්සු. තව කෙනෙක් ගන්නකම් බලාගන්න. අපේ සංස්කෘතිය අවදානම් ගන්නවද නැත්ද කියන එක මත අපේ සංස්කෘතිය තියෙනවා. අපේ සංස්කෘතිය දැක්ලා මිනිස්සු අවදානමක් ගන්න කැමති නැහැ. හරි. අවදානම ගන්න කැමති නැහැ. ඒ කියන්නේ ඒක ස්ත්‍රීවාදී ලක්ෂණයක් අපේ සංස්කෘතියේ තියෙනවා. අපේ රටේ මිනිස්සු තුළ තියෙනවා. සමහර රටවල් වල අවදානම ගන්නවා මිනිස්සු. ඒක ක්‍රීඩා වලින් බව පේනවා. දැන් අපේ රටේ ගොඩක් ක්‍රීඩා සාමූහිකයි. ඒකේ කෙනෙකුට අවදානමක් ගන්න සෙට් එකම තමයි කෙලවුණොත් තේරෙන්නේ සෙට් එකම. එහෙම නැතුනොත් ඔක්කොම නැටෙන්නෝ. එහෙම අපි සංස්කෘතිය ඔක්කොම හැංගි ගෑවිලා මක බෑවිලා. ඒ වචනේ නේ. වෙන්නේ එහෙමයි. එහෙම තමයි වෙන්නේ. ඔක්කොම යන්නෝ. ජීදිලා යන්නෝ. එහෙමයි. ඒ දෙනෝ කියන්නේ එක්කෙනෙක් ඒ දෙනෝ ඔක්කොම මක බෑවිලා අය. හැංගි ගෑවිලා අය. තොලින්චි වෙලා අය. ඔක්කොම වෙන්නේ. එක්කෙනෙකුට විතරක් නේ. හරි. එතකොට අපේ රටේ ඇතුලේ අනියම වැඩක් කරන්නේ නැහැ ගොඩක් කාලා. අවදානම බෙදා ගන්න. දැන් ක්‍රීඩාවල බව ඔබ දිනන. දැන් පිටරට වල ක්‍රීඩාවල අනියම අවදානම. අඳු වගිනවා, වැටෙනවා, මැරෙනවා. ඒක කියන්නේ තනියම තනිය අවදානම ගන්න නෑ. අපේ රටේ මෙච්චර කඳු තිබ්බා. මේ බලන බලන කඳු. අවදානම කඳු ස්කූලේ කියලා දිනන. පිටරට එක කන්දයි තියෙන ඔක්කොම දුවනවා. වැටෙනවා මැරෙනවා වැටෙනවා මැරෙනවා අපි එහෙම ගන්න. කියක්කෝ අවදානමක් ගන්න බැහැ. ඇයි අපි කැමති අවදානමක් නැතුව කවුරු හරි කෙනෙක් ගත්තනම් ඒක කරන්නේ. අපි එහෙමයි කැමති. අපේ රටේ බිස්නස් එකක් කලින් පටන් ගන්න නැහැ කවුරු. අවදානම් පටන් ගන්න. පටන් ගත්ත එක ජොයින් වෙන්නේ. අපි ඉන්නේ ජොගරන්න නැහැ. පටන් ගන්නකම් පටන් ගන්න බෑ කියලා අපි ඉන්නවා ඊට පස්සේ. එහෙම තමයි කියන්නේ. ඊට පස්සේ පටන් ගත්තනම් කවුරු හරි කෙනෙක් අනේ ජොයින් අපේ රටේ ගොඩක් කර්මාන්තලා බිහි වෙන්නේ තේ මිනිස්සු අවදානම ගන්න බයයි. ඒකනේ පිටරට මිනිස්සු වල මේ කර්මාන්තලා ඕපන් කරනවා. එයි. කියලා ඒ සංස්කෘතිය ඇතුලේ අවදානම ගන්නවා කියන එක සාමාන්‍යයි. හැමතිස්සෙම අවදානම වැඩ තමයි කරන්නේ. සර් බබාල රත්නම් අයලා උත්සන්නයි. ඔව්. ආයි. ඒක ඇවිල්ලා අපි කියන ඉන්ඩිපෙන්ඩන්ට්. අන්න ඒකත් එක සාධකයි. අපේ සංස්කෘතිය ඇතුලේ ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ ස්වාධීනත්වයේ කියන එක නෑ. අපිට තනියම බෑනේ. අපි හැමතිස්සෙම කවුරු කෙනෙක්ගේ උදව්වක් බලාපොරොත්තු වෙනවා. වැටුණත් කවුරු හරි කෙනෙක් නැගිටිනවා.
එතකම් මම එහෙම ඉන්නවා. පුංචි ළමයිට උඹ පුංචි කාලේ පුළු කරාන පස්සෙ ඌ වැටුණා. වැටුණාන පස්සේ අම්මා තාත්තා නැගිටින්න ඇවිල්ලා නැගිටලා නැගිටින්න. වාන්නේ කරා අපිනේ හැද. පුංචි කාලේ ඉන්න පුතේ මං ඉන්නන් කියලා අම්මා එන්න නැගිටින්න. පොඩි කාවල් හරි. පිටු ළඟ පාර වැටේ. ඇල්ල අයියෝ වැටිලා ඉන්නේ වේද ගන්න දෙන්නේ. ඉතින් අම්මා අර මොන දුගෙනේ ඔක්කොම පැත්තක ඉඳලා අත මේ පීඩ දෙන්නේ ඇල්ල ඌ උස්සනවා. අම්මේ ආ එහෙනම් දන්නවා මොකක් හරි ප්‍රශ්නකදී කවුරු හරි ඒක කියන්නේ වේද ගනියෝ කියලා කියන්නේ මොකක් හරි වුණා ඔන්න අපි බලාපොරොත්තු ආරේ දැන් අපි ඉස්පිදාලේ ගියහම අපි බලාගෙන ඉන්න සෙට් එකක් දැල්ලා අපි බලන්න ඉස්පිදාලේ නතර වෙනකොට අපි ඔළුව දෙන්නේ නෑ ඒ විදිහින් දැන් කච්චි ගම මේ කච්චි මං නිහ මරන්නේ ඒක කරන්නේ ඒ වෙනකම් පාරන්නේ අය අපි හිතනවා එහෙම ඒ හැලන්නේ කොහොමද පුංචි කාලේ හිටනවා කලදරයක් වුන් සෙට් වෙන්නේ එහෙම අපේ සංස්කෘතියේ ඒක දිනන ටක් කාලේ බාන මලගයක් පෙච්චනවා තරතර එකතු වෙන්නේ නැති එක තියෙන සංස්කෘතිය පුංචි කාලේ ඒක පෙන්නවා ඔයා කලෙක්ටිව් ඔයා තනි වෙලා නැහැ කියන එක ඊපස්සේ අපි ඒක බලාපොරොත්තු වෙනවා හැමදාම හරි ඉන්ඩිපෙන්ඩන්ට් කියන එක අපේ සංස්කෘතියේ අලුයි හැමදේම යම්කිසි මට්ටමකට ආවපස් දැන් මං කියන්නේ දේ මූණ හොදගන්න කියනදලා බත් කවණේ කියනදලා සපත්තු දෙක දාගන්නේ කියනද අඳුන් මැදනේ කියනදලා බයන්නේ ග්‍රාහණේ කියනදලා පුස්කොල්ට යවන්නේ කියනදලා ඔක්කොම ගන්න දෙම අපි ඉන්ඩිපෙන්ඩන්ට් කියන්නේ කඩු කරනවා ළමයා ඩිපෙන්ඩ් තව කෙනෙක් මත අදාපාවි ඒවත් ඒ ළමයට තීරණ ගන්න බෑ උන්නාස්ත වෙන මොකක් හරි කරන්න ගියත් සොපියක් තෝරන්න ගියත් මුදලාගෙන් තමයි යන්නේ ඉතින් අර පස්සෙන් තොපි ඕනේ කටි ස්විප් එකක් ගන්න ගියත් ඉල්ලන්නේ අර දෙන එකගේ ඉන්ඩිපෙන්ඩන්ට් නා ස්විප් එකක් ගන්න ගියාට පස්සේ ඒක ස්විප් විකුණන එක මේක ගන්න එක ඒ ඒක මම ගන්න එක මේ ස්විප් එක ගන්න එකෙන් පාවා ගන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්ඩිපෙන්ඩන්ට් එයි තෝරා ගන්න කියන එක බයයි අනේ මම තෝරගත්තු එක ඇදින්නේ නැති මම තෝරගත්තත් ඇදින්නේ නැහැ කිසි තීරණ රුපියල් 20ක තීරණයක් එතකොට ඒ සංස්කෘතියෙන් දෙන දේ අපේ සංස්කෘතියත් පුංචි කාලේ ළමයව පුරු කරනවා තව කෙනෙක් ඔයාගේ හයියෙන් ඉන්නවා පිටිපස්සෙන් ඉන්නවා අපි දෙකම කියන අපි ඉන්නවා නේද වයින් කරනවා අපි කියෝ වයින් කරනවා දැන් බානවාර ඉක්රි මාරි කියන්නේ නේ අර ඉක්රි මාරි යන්නේ ඉක්රි මාරි එක්කෙනෙක් ඉන්න පොඩි එකා එක්කේජ් එකෙන් නැගලා මේ පැත්ත බලන්න ඉක්රි ආ ඉක්රි මාරි ඔපේ මේ මොකද වෙන්නේ සංස්කෘතිය ඇතුලේ ළමයෙක් විස්තර කරන පිළිපස්සේ තරු දෙන්නේ. පොඩි එකා ස්ටේජ් එකේ තියලා පොඩි එකා ඊට පස්සේ බලනවා. දැන් නරන්න. හරි. පිටිපස්සේ ගියෝනි. මේක කොහොමද එන්නේ කියලා බලන්න. ඒකයි මම කියන්නේ මේව අපි නඩත්තු කරනවා. අපි ඒවට අහු වෙලා ඉවරයි. ඔබල අහු වෙලා ඉවරයි. දැන් බලන්න ඕනේ මේක කොහොමද අයිස් දෙකාර දෙන්නේ කොහොඳයිද නැද්ද කියන්නේ. දැන් සමාහලාවට අපිට එනවනේ ඔය විසිටින් කේක් කියන එම තියෙන විසිටින් කේක්. යාවුද කාලේ විසිටින් කේක්. අපේ ගෙදරට සමහරට අපේ කේක්ම ආය අනිත් පැත්තට ඇවිල්ලා. ඔන්න අපි ගෙදර ආදරම් වුණා හිටන්නකෝ. වැලි තරපකි. අපි අද එයාට ගෙදර පිනාර කරා. මේ පැත්තෙන් බලන වැලි තරප නම් හරියට ඒ කරේන් යහට. මේකල දන්නේ නැහැ අපේ ගෙදරින් දුන්නේ කියලා. අපේ වැලි තරපේක අපේ ගෙදරමයි. සමහර කේක් කේව යනවා ආයෙවිලා ආයෙවිලා විදිටි බලන්න අපේ සංස්කෘතියම තමයි ඒක වෙනවා අපේ සංස්කෘතිය අපි ඒක දන්නවා නඩත්තු කරනවා අපි දැන දැනම ආයෙ ආවා අපි දැන දැනම මේක කරන්නේ එතකොට බලන්න මේ සමාජය ඇතුලේ ස්ත්‍රී පුරුෂ භාවයේ තියෙන ගොඩක් ආද අපේ සංස්කෘතිය ඇතුලේ ස්ත්‍රී ලක්ෂණ වැඩි එනිසා තමයි සමාජ ක්‍රමයේ යමතුම දෙදෙනා යන්නේ අපේ දෙදෙනා යන්නේ ඇහිල්ලෙනවා විතරයි. මේ සංස්කෘතිය එකපාර දෙදෙනා යන දඩා කර කරාන වැඩේ. ඇහිල්ලෙනවා එන්නේ. ඇලිචෝ මායිති කියලා අඳු ඕනේ. ආයි ඒ. මේම කාලයක් ආය මොකක් කරේ. ඉතින් මේක ඉස්තාවරයි වෙනස් වෙනවා වෙනස් වීම පේන. ඒකනේ අවුරුදු 30ක් ඉස්සරහට අපි වෙනස් වෙනවා ඒකේ මහලු එකක් පේන. වෙනසට බය එකපාර වෙනස් වෙන්නේ නැහැ. එකපාර වෙනස් වෙන්නේ. ඒකේ සංස්කෘතියද තියෙන දේ.
එතන ඔය සංස්කෘතිය ඇතුළේ ඉන්න මිනිස්සු තමයි අපිත් එක්ක ඉන්නේ කවුන්සලින් එක. ඔව්. වාගෙන මේ ඉති වෙනස් වෙන්න බලන්න. කවුන්සලර් ඩෙවලොපර්ගේ වෙනස් වෙන්න බලන්න කොහොමද? එහෙම කියන්නේ කාටද? වෙනදට බය සංස්කෘතිය ඉන්න මිනිහට. බාන වල ඉති කියලා කවුන්සලර්. ඔයා කියනවා ඉතින් හරියට ඔබක් නැහැ වෙනස් වෙන්න. බෑ. ඇයි? මේ සංස්කෘතිය ඇතුලේ යා ඉස්තික්ලා ඉවරයි. ඒක මම කියන්නේ මේව දැනගන්න. කවුන්සලින් විතරක් නෙවෙයි මේ සමාජයේ කොහොමද යන්නේ සමාජික කියන්නේ මේ සිතන්නේ කොහොමද මේ සිතින් ගන්න කොහොමද ඔක්කොම මේකද ඇයි එතකොට මේ ටික අපේ බලය පිළිබඳව සාධකේ අම්මගේ තාත්තගේ ආර්ථිකය ඉඳලා එන එක විදිහයි බලේ බලතල නූරාවලියේදී නම් පාවිච්චි කරන විදිහ කුලය පාවිච්චි කරන විදිහ වාසියේදී බලය පාවිච්චි කරන්නේ මේ වාසියට මිස් පාවිච්චි කරන්නේ අර ඒක මෙයා මෙයා මේක ටෙලිෆෝන් කෝල් එකයි අරකයි මේක අපේ ගේ ළඟ ඉන්නේ තම මොනවද පාවිච්චි කරන්නේ ඒ වගේම තමයි මේ තනි පුද්ගලක කණ්ඩායම වාදින්නේ ඒ වගේම තමයි මොකද ස්ත්‍රීට පුරුෂ දෙකේ තමයි අයිත් එක තමයි බලකින් ගන්න අවධානය ගන්න කියන්නේ ඔය මත අපේ ගොඩක් අපේ රට තියෙන්නේ බලය බලතල දූරාවල අපිට නතු ඒ වගේම තමයි අපි සාමූහික. ඒ වගේම අපි ස්ත්‍රීලිංග. ස්ත්‍රී ලක්ෂණ අපේ සංස්කෘතියක් තියෙනවා. නොහැකියාව තැනක් තියෙනවා. නොහැකියාව තැනක් තියෙනවා. දුක්පදාර තැනක් තියෙනවා. හරි. ඒ සංස්කෘතිය හැමයි වෙන්නේ. ඉස්මතු වෙන එක ඇච්චර වෙන්නන්නේ නැහැ. දුක්පදා පිළිබඳව තමයි පස්තරවල බව ආටිකල් තියෙනවා. අරක නැහැ, මේක නැහැ, මෙයාට මේව අරක උනේ මේක ඕන. පස්තරවල බව ඒ කියන්නේ. ඉස්මතු වෙච්චුම් වෙන්නන්නේ නැහැ ඇච්චර. උන්ද කූන්චි ගැලක් තමයි දෙන්නේ පස්තර. මෙන්න මෙයා මෙහෙම කළොත් මෙච්චර. අරවන රත්තු. ජනමාධ්‍ය බව වෙන රත්තු. ඊළඟට තමයි අපි වගකීම් ගන්න කැමති නැද්ද කියන්නේ. අපි ගොඩක් කලාවට තව කෙනෙක්ගේ වගකීමක හවුල්කාරයෙක් වෙන්න කැමති. වගකීම්ේ සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් ඉතින් අපි රටේ ගොඩක් ළමයි මේ. වගකීම්ස්තාව වලට වගකීම් ගියා. ආන්ඩියෙන් පටි දෙනවා. කිසි වගකීමක්. පෞද්ගලිකාත්වෙත් කොහෙදල්ලම් හරියයි. පෞද්ගලිකව සුවඳන ටාගට් එක. අන්න ටාගට් එක කියන්නේ මොකද කියන්නේ? අපේ ටාගට් කවුරුද කියන්නේ? ඒකෙන් ගියපාර රජයේ රත්තා අර 15000 අධිෂ්ඨාන දුන්නු පෞද්ගලිකන්ගේ 50000 60000 දිනක කල්යම් එක. 75000 දිනක කියාවගේ 15000 වැඩි කර. මොකද තාද? මෙන්න මේක. වගකීම් පිළිබඳව තමයි. අපි කැමති නෑ වගකීම් ගන්න. අපි කැමති වගකීම බෙදලා දෙනවා. එහෙම බෙදලා දෙන්නේ පෞද්ගලිකව. පිටිකව දැනට ටාගට් එක මෙච්චර මේ මාසෙ මේක කවර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලා සැලරි කී ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්නේ. අපි බෝනස් එකක් වෙන්නේ. ඉතින් අපි බයයි. අපිට මාසෙ බරු අපි අපු ඊළඟ හොඳ රජිය රැකියාව. උන්නත් 1000යි මලත් 1000යි මැරුණොත් 2000යි. වගකීමක් නේ. ආණ්ඩුව කොහොම කරනවා? පඩියක් ගන්න එනවා අපි කියත් පරිියම්ම වැඩ කරන්නේ ඇත්ත එකයි ඒ අකල් පිළිති එතර මේ වගකීම කිවන සාධකයේදී මිනිස්සු කොහොමද හිතන්නේ මිනිස්සු අනිත් වගේ බෙදා ගන්න දැන් බාන ගොඩක් කලාවට ඇක්සිඩන්ට් එකක් වරපස්සේ හැමෝම බලන්නේ මේ කවුරු උදව් කරන්නේ එකෙක් උදව් කරන එක බලන්න ඉස්සලා කවුද කියලා අලු බලන්න වගකීම ගන්නේ අනිත් කෙනා ගත්තට පස්සේ ඉතාම සුළුතරයක් මේක නරස් දැන් මේකෙන් කියවෙන්නේ නැහැ කිසිම කෙනෙක් මේ වගකීම් ගන්න නැහැ කියන එක නෙමෙයි එහෙම ගන්නවා ගන්න ප්‍රමාණය සීමිත. එහෙම ගන්න ප්‍රමාණය තමයි ඉහළට යන්නේ. ආන්න ඊළඟට විවේචන වලට බලන්න. බලන්න. වම්මු විවේචන වලට කොහොම වයක් තියෙන අපේ සම. ඔව් එහෙමත් යනවා. ඒ ඔක්කොම මොකද මේ වගකීම් පිළිබඳ අවධානය පිළිබඳ සාධකේ. පෞද්ගලිකාංශයේ ඉඳලා පෙන්ෂන් ගියාම මට මොකද වෙන්නේ? දෙම්බලදී අවදානම් කියන්නේ. ඒ අවදානම ගන්න කැමති නැහැ. ඉතින් අවදානම රජයට බාර දෙනවා. මාව මැන්නකම් පෙන්ෂන් එක දෙන්න ඕනි. කාගෙද වගේ කිනේද? රජයේ වගේ. වගකීම පුළුවන් තරම් රජයට යන්නේ. අපිට බේස් දෙන්න ඕනේ. රජයෙන් ඒක කරන්න. අපිට පොත් දෙන්න ඕනේ. අපි අඳුරු දෙන්නත් ඕනේ. සාහන ආධාර දෙන්නත්. පොර සාහන ආධාර දෙන්නත් ඕනේ. භූමිජල සාහන ආධාර දෙන්නත් ඒ කියන්නේ තානාදාර කියලා. වාහන අපිට නැතිගේ
ලෝකෙ කිසිම රටකන මෙච්චර සංහදා බෑ. මොනවද නැති ගේම්ස්? ෆ්‍රී පෝස් ගේම්ද? ඔතුවම මරණයට පස්සේ ඒත් දෙන මල්ල ලෝකෙ එක. සහනාධාර විදියට මල්ලඩම් දෙන ලැබි. ඒ තරම් ඇයි අපි කිසිම වෙලාවක අවධානය ගන්න කැමති නැහැ. ඒක තව දිනකට මේ පාස්ට්. මේ කොහොමද අපේ සංස්කෘතියේ ඒව තියෙන. එහෙම ඉන්න මිනිස්සුත් එක තමයි අපි කවුන්සලින් කරන්නේ. මම මේක කියලා දුන්නේ ඒක. මේ වගේ අස්මුල් වලින් ආපු මිනිස්සුත් එක්ක තමයි අපි කවුන්සලින් කරන්නේ. ඔක්කොම විතරද මේව දැනගන්නේ. මේ මනුස්සයාගේ විවිධත්වය මම කොහොමද තේරුම් ගන්නේ? මේක මම මේ කියලා දෙන විවේචනය නෙමෙයි. විවේචනය ඇතුළත දැනගන්න ඕනේ දැන් ඔයාගේ අදහස්. දැන් මම ඇත්තටම පොතන්දී. මම මේක අනුමත කරනවා නැත්නම් දැන් ඒව නරත්තු කරනකොට ඔයා ගැනද හැදෙනවා. දැන් මේක ඉගෙන ගත්තට පස්සේ දැන් ඔයා බලන්න නම් ඇත්තම පොතෙන් දෙනවා. ඊළඟට ආයෙත් නරත්තු කරනවා. ඒකනේ. ඔයා මේක ඉගෙන ගත්තට පස්සේ ආයෙත් නරත්තු කරනවා. ඒක මතක තියාගන්න ඔයා නරත්තු කරනකොට ඒක හරි වැරද්ද නෙවෙයි මම කියන්නේ. මේ හැමෙකේම හරි අඩුපාඩු තියෙනවා. බලය අපේගත් ප්‍රශ්නයක් වැඩි එකක් ප්‍රශ්නයක්. තනියම ඉන්න එකත් ප්‍රශ්නයක්. අන්දෑම කියන එකත් අන්දෑම වෙන එක වාසිත් කියන වාසිත් කාන්තාරක් නැති එකත් නැති එකත් සුබන් මේක සංස්කෘතිය ලක්ෂණ කිසිම සංස්කෘතියක් හොඳයි නරකයි කියලා එකක් නැහැ කිසිම සංස්කෘතිය තව හේතුවල තව එකක් වැඩි වෙන්නේ නැහැ හරි ඒ කියන්නේ මේ ප්‍රයිස් එකක් නැහැ මේක 5000ක් ගන්නවා මේක 2000ක් ගන්නවා කියලා එහෙම එකක් ඔක්කොම එක වටිනාකමක් වටිනාකම ඇතුලේ මිනිස්සු කොහොමද වෙනස් වෙන්නේ කියන එකයි ඔයගොල්ලන්ට හරි ඒක ඒව ගැන මතක තියාගන්න අපි දැන් මුංචි විනාඩි දෙකකට ඇක්ටිවිටි එකක් කරලා අපි බලමු ඕගොල්ලෝ දැන් මේ මේ අදහස අල්ටර ඩයිමෙන්ෂන් නැත්නම් සංස්කෘතික දිශාන්තිය කොහොමද ඔළුවට දාගෙන තියෙන්නේ හරි ඉතින් ඒක අපි දැන් විනාඩි කීපෙ ඉන්නේ ඒ නිසා මම තත්කාල මේක පොඩ්ඩක් ගන්න මේක ඔයගොල්ලෝ දන්නවා දැන් find the psychologist and what they do දැන් මනෝවිද්‍යාව මනෝවිද්‍යාව කරාට පස්සේ මොන වගේ දේවල් කරන්න පුළුවන්ද? නැත්තම් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ මේ මනෝවිද්‍යාවේ උප ශේෂ්ඨ ගොඩාක් තියෙනවා මේ ටිකක් මේගොල්ලෝ දාලා තියෙනවා. දැන් මේ දැනුවත් වෙන්නේ කොහොමද? මොකද බයෝ සයිකොලොජි. ජීව මනෝවිද්‍යාව. ඒ කියන්නේ මොකද නේද? අපේ ශරීරයේ ජීව විද්‍යාත්මක පද්ධතිය කොහොමද අපේ චර්යාවට මානසිකතාවට බලපාන්නේ? ස්පර්ශ හෝමෝන පද්ධතිය ඉඳලා ශරීරයේ ස්නායු පද්ධතිය අපේ වෙනත් ශරීර අවයවයක් කොහොමද අපේ ප්‍රජාන ක්‍රියාවලියද මානසික ක්‍රියාවලියද අපේ ක්‍රියාවලියට බලපාන්නේ. ඔබේ නැත්නම් ඒකයි බයෝසයිකල්. දැන් බයෝසයිකල්. පස්සේ ක්ලිනිකල්. කියන්නේ සායනික මනෝවිද්‍යාව. සායනික මනෝවිද්‍යාවෙන් තමයි රෝගාබාධ වලට හේතු හොයන්නේ. ඒවට එක තියරීස් ගොඩනගන්නේ. හරි. ඒවට අවශ්‍ය මූලික උත්තේජන ලබා දෙන්නේ ක්ලිනිකල් සායනික. ඒක තමයි මේ ඒවන් නම් මේ හොයන්නේ. මේ රෝගයේ ලක්ෂණ මොනවද කියලා ප්‍රජාමනෝවිද්‍යාව ඒක තමයි ප්‍රජාවත් එක්ක වැඩ කරන. ඔබලට හරි ඒක ප්‍රජාමනෝ විද්‍යාව කියන්නේ මිනිස්සු එක්ක වැඩ කරන. ප්‍රජාව මිනිස්සු ප්‍රමුඛර යන්නේ. ප්‍රජාවකට බලපාන දෙන පොදු ප්‍රශ්නයක් ගැන කතා කරනවා. අපරාධ වෙන්න පුළුවන්. දැන් එක ප්‍රදේශයක එක ගම්ක අපරාධ කරලා. එක ප්‍රදේශයක මස්තුරු එකක් කරනවා. එක ප්‍රදේශයක වෙනත් මාස්කල් ප්‍රශ්නයක්. අනිත් ප්‍රජාමනෝ විද්‍යාව කියන කිසි දෙයක් වැඩ කරනවා. ප්‍රජාවගේ සාමූහික ප්‍රශ්නයක්. හරි. අන්දායන්තර බලපාන දෙන පොදු ප්‍රශ්නයක්. අන්දා කියලා උදව් කරනවා. සයිකොලොජි තමයි පාවිච්චි කරන්නේ. හරි. ඒවත් කම්පැරටිව්. ඒ කියන්නේ මොකද? සංසන්දනා. මේ කම්පැරටිව් සයිකොලොජි වල කරන්නේ ගොඩක් වෙලාවට තත්ත්ව මිනිස්සු සංසන්දනය කරනවා. මේ තත්ත්වෙ මෙවි අපි කොච්චර සම්බන්ධද? අපි රිලවුන්ට අපි ගෝලිය සහ කිම්පන්ති අපි සහ මේ වඳුරු අපි සහ බාල් අපි සහ පුංචි අන් සංසන්දනය කරනවා. වගේමයි අපි මේ චර්යාව අපිට තියෙන්නේ. කොහොමද මේක පරිණාමයෙන් දාන්නේ? කොහොමද වෙනස් කරන්නේ? සංකල්පය සංසන්දනාත්මකව ඉගෙන ගන්න. ඒකේ මොකද අපි කියන්නේ? අපි වනචාරි අපි සතෙක් කියන්නේ. සතු ගැන හරි මේ වුණාපස්සේ අපි
දැන් අඳුන් දාගත්තට සතෙක් ඇතිලක්ෂණ ඇතිලා නැහැ. අපි ළඟ ඒව තියෙනවා. ඒකද? සත්තුන්ගේව හරියටම හොයාගන්න සත්තුන්ගේ. ඇයි ඒක තාම අඳුන් දාන්නේ නැහැ? අපි වන්න අඳුන් දාගත්තට පස්සේ අපි වෙනස් කරලාද? අඳුන් දාගත්තේ නැති අරුම් කොහොමද? අන්තම් කරේ. අන්තංගනාත්මකව. ඒවත් තියෙනවද? සංසිව්. පාරිභෝගික මනෝවිද්‍යාව. අපි දැන් භාණ්ඩයක් ගන්න ගිහිල්ලා ඒක තෝරලා ගන්නවනේ. මේ තෝරලා ගන්න උත්සාහ කරමු. සබන් ගැන ගොඩාක් අතරේ තව මොනවද මේ සල්ලයි කොන්ලයි ඩරලයි මේලයි වෙල්වට් අරබට් මේවට් ඕ අතර එකක් අපි තෝරගන්න. මොකද ඒ තෝරගන්න? ඇදේ පාඩද වරද මිලද සිංහල මොනවද? යාරු අද සූනේ සිංහ ලාංඡනය ගාන දෙනවා. එතකොට ජාතික අභිමානී යුක්ත කට්ටිය ගන්න සිංහල ලකුණු සූර සිංහල ලකුණු අපේ රටේ හදලා තියෙනවා. ඒ කියන්නේ සූර සිංහල ලකුණු තියෙන ඒක දැක් ඒක වාණ්ඩෙන් ගන්නවා කියන්නේ ඒ වාණ්ඩේ අපේ රටේ හදන. අන්සූර සිංහල. සමහරවල් යුනිලීවර් එකේද ගහලා තියෙනවා. අර යුව අප්‍රොක්ටි. යුව. ඒක යුනිලීවර් එකෙන් ගන්න. ඒක ගන්න. සමහරවල් හැඩේ. අනේ මේ සබන් කියලා අගෙන ගෑවෙන උනික මොකක්ද ඒක. දක්ෂතේ නම් හොඳයි. භාගයක් ඌරල තියෙනවා. අන්නේ හැඩේ. දවල් කොකා කොල පොතේ ගෑනන්නේ කැදෙන්නේ නැති. පාපල් පොතේ ඉන්නේ ගානම කියන්නේ චෙක්. නිකන් බලන්න හද කිව්වා. කොහොමයි? මේව ගානම නෑ. මේව ගලුවා. අර ඇත්තේ නැති ගැලන එක කරනවා. පොතේ. එතකොට කොපාපල් පොතේ අල්ලනකොට ගානම කියලා වෙනවා. එහෙනම් මාකටින් කරන්නේ. කොපාපල් පොතේ වැඩි ප්‍රොබ්ලම් එකක් වුණේ කවුද? කිරිමේ. කෙල්ල බොන්නේ කොහොමද කොලේ ඉන්නේ? කෙල්ල කවදා තමන් ගැදද්දද? කන්තිමු. අපි කතා කරන්නේ මොකද්ද? සෙක්ස්චුවල් ඔරියන්ටේෂන් එක ගැන කතා කරමු. අපේ ලිංගිකත්වය කියන එක මාකටිං වලදී පාවිච්චි කරනවා. දැන් අර ප්‍රී මැට් එකේ බලන්න ඔතුමේ නෝටිස් පින්නේ කොට්ටේ. යාළුවනි මේ වතාවෙන්න. ඒ වුණා. ඒ කියන්නේ කල්චර් සංස්කෘතිය. දැන් ඔන්න පොස්ට් කල්චර් ටයිපොලොජි.
අන්තර් සංස්කෘතික මනෝවිද්‍යාව. එක එක සංස්කෘතියෙන් සංස්කෘතිය මිනිස්සු වෙනස් වෙනවා. එහෙම නෙවෙයි. ඒ සංස්කෘතියෙන් සංස්කෘතිය මිනිස්සු වෙනස්. දැන් උදාහරණයක් විදිහට දැන් පිටරට මිනිස්සු නිවාඩු දවස්වල ඕම ඉන්නවා මුදු වෙලට. අපේ රටට ඇවිල්ලා එහෙම හෙඩ් කුට් එකේ ඉන්නවා. අපි මොකද කරන්නේ? අපිත් යනවා දුවන්නේ. යනවා. අපිට මේක මාරාන්තයි. ඕමේ ගැටයන් විතරක් කරගෙන මුදු වෙලා ඉන්නවා. අපේ අපේ සංස්කෘතික කිසිම ගැළවෙන්නේ ගැටයන්වත් නැහැ මුදු වෙලා මේ ඉන්නවා. එහෙම ඉන්නේ. දැන් අපි දන්නවා මේ පිටර කට්ටිය තමයි ෂූටි එක. අපි මේ ෂූටි පානියක්. මානික සම්නූලකින් ගෙන ගන්න ඔපරේෂන් එක මාරයි. පංචලස්සයි. අපි කොහොමද අපේ රෙස්ට් එක? අපේ විවේකී අපි ගන්නෙ කොහොමද? අපේ විවේකී අපි ගන්නෙ ගොඩක් වෙලාවට දුවන්න. අපිට නිවාඩුව හම්බෙච්චනවා බස් එකේ අපි යනවා එළියට යනවා. ට්‍රිප් බස් එක දිහා වැඩිපුරම. දවස් තුනේ ට්‍රිප් එකේ වැඩිපුරම දවස් හතරක් තියෙන්නේ බස් එකේ. නැතම පිටර කට්ටියනවා. හතියක් විතර මුහුද දෙන්නේ. බලන්න ඒගොල්ලෝ බං කල්චර් එක කොහොමද මිනිස්සුන්ගේ විවේකයේ තියෙන එක. කල්චරයි. අපේ වැඩේ දුවනේ අපේ විදියට අපේ අපේ වට වන්දනේ මොකක් නෙවෙයි ගහට වන්දනේ ඉතින් දෙත්තේ ඔක්කොම යනවා අර ගොඩක් රටවලලා එක තැනකින් එක පොට් එක මම පුරිච්චේ එක කාලෙකට නෝරයිල බලන්න දැන් කාලය යන මූඩ් වල ඊපස් යන කම්බලද එහෙම යන්නේ අපි පුළුවන් උත්තරා එක පාරයි අපි යනවා නිකන් බලන්නේ නෑ මම බලන්නේ අපි බලන්නේ දියරි යනවා අරගොල්ලෝ බලන්නේ දියරි ළඟට ගිහිල්ලා බලන්න වෙනස බලන්න වෙනස එක يعني අපි වේගයේ විදින විදිය සංස්කෘතිය සංස්කෘතියට වෙනස් ඊපස්සේ ඩෙවලොප්මන්ට් ඩෙවලොප්මන්ට් කියන්නේ සංවර්ධන මනෝවිද්‍යාව අපේ ජීවිතේ උපත් වෙන මැනකම් කොහොමද අපි සංවර්ධනය කරන්නේ කාලෙන් කාලට අපි ඉතන විදිය අපේ චර්යාව වෙනස් වෙන විදිය කොහොමද තමයි ඩෙවලොප්මන්ට් සයිකොලොජි කරන්නේ এডুকেෂන් අධ්‍යාපන මනෝවිද්‍යාව අධ්‍යාපනයේදී අපි ඉගෙන ගන්නේ කොහොමද අපි අභිප්‍රේරණ ඇති වෙන්නේ ඇයි බන්නන්නේ කොහොමද බන්නනකොට කොහොමද ළමයා තියාගන්න ඕනේ ළමයා ඉන්නේ නැත්තේ ඇයි උඩපත් අවුල කෙනු මාබාද දිනවා ඒවට බේස් කරන්නේ කොහොමද සබ්ජෙක්ට් එක පාර වැඩිද කියන විදිහට අවුල වැඩිද තේරෙන්නේ නැත්ද මේ වයසට මේක වැඩිද ආ මොකක් කතා කරලා අධ්‍යාපන ලංකාවේ එන්නේ නැහැ එන්නේ නැයි මේ හැම එකම වේගන්තිය ලංකාව තාම නැහැ මේ කවුන්සලින් සයිබර් තමයි ඔක්කොම බලන්න කවුන්සලින් සයිබර් තමයි තාම ලංකාවේ කට්ටිය දන්නේ අවදා දැකද කන්සියුමර් සයිකොලොජි වේකන්සි කරා. ඔය හරි මැනේජ්මන්ට් කට්ටිය ටිකක් සයිකොලොජි ඉස්සන් මාස්ටර් එක හරි. හරියට ඔය සයිකොලොජි දැනගත්තා. ගෙදර තිබ්බ එකත් ඇවිල්ලා ඉස්සන් යනවා මාගදී. අර කියන්නේ තබේ මාසලින් නම් අයිස්ලන් දෙකාට බ්‍රිජ් එකක් වුණා නිකන්. ඇක්ටුමෝරේ කර බ්‍රිජ් එකක් වුණා නිකන්. ඈ ඒක තමයි මාසලින්. එහෙම නෙවෙයි දැන් සමානලායි කියන මේ පිටිනස් යාලි කොච්චර වටිනවද මාකට දැන් සමානලාට අනවශ්‍ය දේවල් මිස උන්ට නම් ගන්නනේ මාකටින් හරි ඒවල දෙන කට්ටිය ඒවල අවශ්‍ය නැති දේවල් දීලා මේක තියාගන්න ඕනේ මේක සුදැක්ක දේවල් තාක්ෂණම් කියනවා පොට්ටේ අරමන් දාලා කිසිම හානියක් වෙන්නේ නැහැ මේව ගන්නේ මල බල ගන්න අනවශ්‍ය දේවල් දාලා අපි සල්ලි දෙන සමානලාට පහසු දීීමේ ක්‍රමයක් තියෙනවා අපේ ගෙදර ආරම්භ කරන අපේ අම්මා රැවටිලා වැඩ කරන්න ආරම්භය වතුර උතුරේ කේදලේ පළවෙනි දවසේ ගානොත් වැඩ කරනවා දෙවෙනි දවසේ කොල්ලේ ගෙවුවා වැඩ කරන්නේ තුන්වෙනි පාර කෝල් එක ගත්තොත් ෆෝන් නම්බර් දරනවා දැන් ඉතින් බල බල අය අනේ කරන්නේ හොඳ වැඩි හරි කන්සියුමර් සයිකොලොජි වල වැඩි මේක ඇතර සයිකොලොජි කෙනෙක් ඉන්න දෙයියේ නේද මම වල බලන්න ඉංජිනේර ඉගෙන ඉංජිනේරුමය මනෝවිද්‍යාව ඔයගොල්ලෝ මේ කන පිඟාන හදන්නේ ඉංජිනේරු මනෝවිද්‍යාව. අපේ ඒ කන පිඟාන වල හැදේ පාට ඒව අපේ මනසත් එක්ක යනවා. එයා මේ පිඟාන දිවෙන්න යනවා කියන්නේ. දැන් අලුත් පිඟාන කොහොමද බස් ගන්න. ඒක පිඟාන තොරන්නේ. වල අපේකත් අපේ රටේ තියෙන මෙහෙම බුක්ක ගහිච්ච පිඟාන. වත් යට උඩ මෙහෙම. ඒක පිඟාන හැදේ තියෙන. අපේ රටේ පිඟාන යට තියෙනවා. ඒක නුවන්ලිත් ඇවගේ අපි බස් ගන්න. පොත ගහලා පිඟාන. ඉතින් ඒකනේ මේ ප්ලේට් එක පැටන්. ඒකනේ මේ හොටල් වලට ගියාම එකපාර බස් කැවෙන්නේ නැති. මෙහෙම ගන්න නම් බඩ බස් එක මෙහෙට යහැ. නැතම ඒකයි. අහ් ත්‍රෝ හදන්න. හැම එකක්ම නිර්මාණ ශිල්පයේදී ඉංජිනේරු මේ මනෝවිද්‍යාව භාවිතා කරනවා.
මේක මම ආපු ගමන් මේ කනුවර බැන්න මට මේ වල්ලන්නේ මේක ඉංජිනේරුවෝ මනෝවිද්‍යා පාඩියල මේ කනුව දැන් හදන්න ඕනේ මනුක මේ කඩල දාන්න ඇයි මේක ස්පේස් එක විනාශ වෙලා මේ මේ කනුවක් ගන්න කොහොමද මේ දාති බීම් එකක් දාලා මේ වල දින මේක තනිකර ඕපන් ස්පේස් ගන්න හරි මේ ආතිවදී සෝ යාකද එන්නේ මේ මේ වගේ කියන්නේ ඉතලා දෙනවා වෙන්න පුළුවන් නේ ඕලන්ට මේ සයිකෝතොමැටික් කියන
ඒක කරනවා කියලාද අපිට ඕන හිතලා ඉන්නේ දැන් ගොඩක් ආ රාජභාග ඉතනද ඔය ගොඩක් ආ රාජ්‍ය කියලා බයිට යන රාජභාග දෙන්නේ ඉතලා නේද අනේ පොඩියම් අපි බලන්න ඉන්න හිතුම දෙ වෙනස් කියලා අපිට බලන්න එතන පුතා රටේ ඉතලේන ඌ මේක ඇපල් අරගෙන කුංචි පුතා මිදි අරගෙන ආන් ආලේ උදා දැන් හරි වගේ ඉතන නැගිල්ල සංවිධාන මානව විද්‍යාව. කොච්චර ඔයගොල්ලෝ මොනවා ඩිග්‍රී ගහලා ගියත් මැනේජ්මන්ට් කරා. ඕගනයිසේෂන් සයිකොලොජි කරන්නේ. සයිකොලොජි ගන්නවා මැනේජ්මන්ට්. මැනේජර්ස් සයිකොලොජි ගන්න රයි. මේක වැඩ කරන දේ යන්තම් රෙවිනි මිනිස්සුනේ. මුම දේරු ගන්න. එන ඕගනයිසේෂන් සයිකොලොජි තියෙනවා. එතන මිනිස්සුන්ව අපි කොහොමද පාවිච්චි කරන්නේ ලාභය සඳහා? ප්‍රොෆිට් එක. මේ ගෙදර ඉන්න මිනිස්සයා මේ ආයතනයේ දියුණුවේ වැඩ කරන්නේ. මේක තියෙනවා මේ කවුරුනේ කියලා තියෙන්නේ ඉන්දස්ත්‍රි දාතියේ කිව්වා
පිටරට එක්කෙනෙක් ඇවිල්ලා ලංකාවේ ඉස්තන්බුල් ගලක් හදන්නේ. ඉස්තන්බුල් ගල. ලංකාවේ ඉඳලා වෙච්ච වැඩේ කොහොමද උනේ? ලංකාවේ මිනිස්සු කොහොමද ඒක දැරුවේ? ලංකාවේ මිනිස්සු ඒක කොහොමද මේ බලපෑව කියන එක මේක ලස්සන තියෙනවා. ඒකේ තියෙනවා මේ මේ වචනේ ඒ පිටරට මිනිස්සු ලංකාවේ මිනිස්සු අපු විදිය. දැන්. ප්‍රබලම ප්‍රශ්නක් නේ සිංහලයා මොනියා කියනවා නිරෝධයන් මෙයා හැම නෙවෙයි කියන්නේ එහෙනම් කියලා දෙනවා අපිට හෙළු වැල්ලෙන් ඉන්නේ ඉතන එක ආයි ඒ තරම් ලැජ්ජයි ආමේනි මිනිසා පමණ මේ මේක දිනන ඉස්තන් බොරුක සුභාම් මයා හදන දැන් ලංකා කට්ටිය අභියෝග උපාර ගන්නෑ අවදානම් ගන්නෑ දැන් පිටර කට්ටියද මේ පාම් හදාගන්න ආවට පස්සේ වැඩ ගන්න එහෙම නේද කරන්නේ කාට කරන්නේ නැද්ද දෙන්නේ නැත්නේ? ඒ කියන්නේ ඒක කොහොමද උනේ කියලා මෙන්න මේක ඉන්ස්ටන් ගෝල් වල කියලා නැති. මේක තියෙනවා මිනිසා පමණක් ඉරක් කියන්නේ ශ්‍රී ලංකාවේ කේතවරයි. මිනිසා පමණක් ඉරක් කියන්නේ. මේ ලංකාවේ මිනිස්සු විතරයි ඉරිදා. අනිත් ඒවා. අනුගින් කියන දේ පිටරට කියන්නේ ලංකාවේ මිනිස්සු ගැන කියන්නේ. ලංකාවේ මිනිස්සු විතරයි ඉරිදා. අනිත් ඒවා හරි නෝදයි. ස්කූල් යනද අපි ගිහිල්ලා හෙලෝ කියවන් ટોපි හරිනේ. දැන් අපි ટોපි දීලා තමයි හෙලෝ කියන්නේ. අයියෝ. දැන් ලංකාවේ නම් ඉන්නේ ඔක්කොම මේ මෙහෙන් කි මේ කණි කියලා මෙහෙන් ඉන්නේ. බෞද්ධයෙක් නේ. අයි. මුළුවන්තර මොහක් කරි වෙන්න සමහර වාර මේ බතලේ කියලා වෙන්නලා සීගිරි කියලා එක්කම්. මෙතනදී. ટોප් එක බතලේ වෙන ගන්න බෑ හරි අමාරු. සීගිරි. ඕ. ඔකේ නෝ. එකම දැන් කොහොමද පුංචි වදන් පුංචි තීගිරි පුංචි දඹදිව පුංචි ලෝකාදී ඔක්කොම බාගට වදන්නේ අපි බාගට මෙන්නනවා ඊට පස්සේ මේකද ලෝකාදී ඒ අපි ඔක්කොම හදන්නේ පුංචි එක ලොකු එකට යන්න වෙලාවක් නැහැ පුංචි එකට යන්න පුංචි දුම්ියද පුංචි කෝච්චිය ඔක්කොම හදන්නේ කෝච්චිය යන බෑ පුංචි කෝච්චිය යන්න ඇයි මාර්කටින් මාර්කටින් කොට හදාගන්න තමන් කුංජි සිංහරාජ ඒකේ නම් දාන්නේ හේතුව තමයි තවට දැන් එනකොටම ලංකාවේ එයාපෝට් එකෙම දෙනවා ලංකාවේ මිනිස්සුගේ ප්‍රවේශය එනකොට ඉමේජ් එක දාලා එවන්න කතා කරන්න බල ලංකාවේ කතා කරොත් දතුත් කරනවා එනකොටම දන්නවා ඇයි එයාපෝට් එකෙම කියලා දෙනවා ඇයි පරිස්සමෙන් ඇයි බාන්න නිකන් නෝර යන්න බාන්න පොලිස්ලා පිටිපස්සෙන් යන විදිය කට්ටි කියලා ගයිඩ් කරගෙන තනියම යනවා. තාම දුක ගණන් ගන්න. මේ නේ. අරකොට බොරුවට පෙන්න පෙන්න යනවා. ගිහින් අන්තිමේ කියන්න ඉන්න. ඔව්. ඔව්. ලනු දෙන්නවා දුස්ස. වන්නති. ඒ තරම් අපේ සංස්කෘතිය විනාශ කරලා තියෙනවා. යම් පිළිත. මේ මේජ් එක යනවා ඊටවත්. ඊවලින් යනවා මිනිසා පමණ කියලා කියන්නේ. ලංකාවේ කියනවා. මේ පොත කියවන හරි වටින පොත. මේක මේ ගන්න පුළුවන් පොයින්ට් එක නම් මම දන්නේ නැහැ හරියට. මේක සත්‍ය උපකාරය. ඕ වෙලාවට මේක තියෙනවා මේ උන්නතේනේ කේ හරි